2024 මේ මාසේ 19 වෙනිදා සිකුරු වෘෂභ රාශිය ගත වෙනවා 12 වෙනිදා දක්වා. ජූනි 12 වෙනිදා දක්වා කෙටි කාලයක් වුණත් සිකුරු වෘෂභ රාශියේ ගමන් කරනවා. කුම්භ ලග්න ධාරීන්ගේ වෘෂභ රාශිය කියන්නේ භාග්‍යස්ථානයේ සහ හතරවැනි භාවයේ මාතෘ ස්ථානයේ. හතරවැන්නට සිකුරු වෙන එක මාළවී කියන මහා පුරුෂ යෝගය උදා කරනවා. කෙලින්ම තමාගේ මව පිළිබඳව කතා කරන්නේ හතරවැන්නේ. දේපොළ ඉඩකඩම් යාන වාහන පිළිබඳව කතා කරන්නේ හතරවැන්නේ. අධ්‍යාපනයේ පිළිබඳවත් හතරවැන්නෙන් කතා කරනවා. අපි එකින් එක තෝරා බේරා ගමුකෝ. හතරවැන්නාධිපතියා හතරවැන්නේ මාළවී කියන මහා පුරුෂ යෝගයෙන් ඉන්න එක දැනට ගේ හදාගන්න බැරුව හිටපු කුම්භ ලග්න ධාරීන්ට ගයක් හදනව හැදෙන්නේ නැහැ. ඕ නැත්නම් සල්ලි නැහැ. නැත්නම් වැඩ කටයුතු අතරමඟ නතර කරලා තියෙනවා. කාගෙන් හරි ජෝතිර්වේදියෙක්ගෙන් හොඳ නැකතක් හදාගෙන හරි නැතුව හරි මැයි 19 වෙනිදා ඉඳලා ජූනි 12 වෙනිදා දක්වා අතරමඟ නතර වෙච්ච ගෙදර වැඩ කටයුතු ආරම්භ කරන එක සුබ වෙයි. කුම්භ ලග්න ධාරී ඔබට ඉහළ සුබ ප්‍රතිඵල ගෙන දෙන ඔබගේ යෝගකාරක ග්‍රහය තමයි සිකුරු. අර මකර ලග්නේට වගේම කුම්භ ලග්නේටත් හොඳටම ප්‍රතිඵල දෙනවා. ඔබ අලුතෙන් ගෙයක් ගන්නට බලාපොරොත්තුෙන් හිටියනම් ඒ නිවස ලබා ගැනීමේ බලාපොරොත්තු ඔබට හොඳටම ඉෂ්ට සිද්ධ වෙනවා. නිවාස ලාභ, ගේ දොර, ඉඩකඩ, දැන් අපි හිතමුකෝ ඔබ ගෙවල් හදලා විකුණන වෘත්තියක ඉන්නේ. ඒ කියන්නේ මේ පොළව, භූමිය, ඉඩකඩම් සම්බන්ධ දේවලුත් ඔබට ගැළපෙනවා. හෝටල්, රෙස්ටුරන්ට්, ආපන ශාලා වගේ දේවලුත් ඔබට මේ කාලේ කරගෙන යනවා නම් ඉතාම ඉහළට සාර්ථක වෙනවා. ඒ වගේම ඔය හවුසින් ප්‍රොජෙක්ට් වගේ කරන අයට තමාගේ බිස්නස් එක ටිකක් වෙනස් විදිහකට කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ මාසේ 19 වෙනිදා ඉඳලා ජූනි 12 වෙනිදා දක්වා මව සහ මව් පාර්ශවයේ අයත් එක්ක තියෙන සම්බන්ධතාව වැඩි වෙනවා. ඔබගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා නම් අම්මගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න පුළුවන් කාලයක්. රට යන්නට බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ බලාපොරොත්තුව මේ 19 ඉඳලා ජූනි 12 වෙනිදා දක්වා රට යන්න බැරි වුණත් අනාගතයේ දවසක රට යන එකට මේ කාලේ මහන්සි වෙන එක හොඳයි. ඒ වගේම විදේශ ගත වෙලා ඉන්න අයගෙන් ඔබට උදව් උපකාර පවා ලැබීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔය හතරවැන්නේ සිකුරු බලවත් වෙලා යන කාල සීමාවක් නිසා ඔය හතරවැන්නෙන් කතා කරනවා තමන්ගේ හිත. අන්න ඔබ ගොඩක් වෙලාවට අනිත් අයට අනුකම්පා සහගත වෙනවා. අනිත් අයට උදව් කරන ඔබගේ සංවේදීතාවයේ පවා ඉහළටම වර්ධනය වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. සිකුරු හතරවැන්නට ඇවිල්ලා සප්තම දෘෂ්ටියෙන් රැකියා ස්ථානය දකින නිසා රැකියාවේ පහුගිය කාල සීමාවේ ඔබට යම් පීඩාවක් තිබුණාද? සාමාන්‍යයෙන් කුම්භ ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා සෙනසුරු ලග්නේන යන්නේ හිසේ යන්නේ කාලපුරුෂ න්‍යායට අනුව. ඒක 2025 මාර්තු වෙනකන් ඔළුවේ යනවා. සෙනසුරු ඔළුවේ යන කාලේ සස කියන මහා පුරුෂ යෝගය උදා කරමින් තිබ්බට අර පොඩි ප්‍රෙෂර් එකක තමයි කුම්භ ලග්නධාරීන්ගෙන් බහුතරයක් වැඩ කරන්නේ. හැබැයි සිකුරු කේන්ද්‍රස්ථාන ගත වීම හරහා ඔබට ඔබගේ ජීවිතයේ යම් බලාපොරොත්තුවක් ඉටු වෙන ලකුණු, යම් මාර්ගයක් විවෘත වෙන ලකුණු පහළ වෙනවා. ඒ නිසා දේපළ ඉඩකඩම් යාන වාහන සම්බන්ධ දේවල් වලට, ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලබන කුම්භ ලග්න ධාරීන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. විවාහයක් බලාපොරොත්තුෙන් හිටියනම් මේ ආවාහ විවාහ කටයුතු පවා සාර්ථක වෙනවා. යෝගකාරකයා බලවත් වෙන කාලේ කුම්භ ලග්න ධාරීන්ට සැනසීම සහ ජවය සහ ඔබගේ ජීවිතයේ ප්‍රසාදය අනිත් අයගෙන් ඔබට ලැබෙන කාලයක්.